ආවාද ඉතා වගුව. රසායන විද්‍යාව දවසින් දවස දියුණුවට පත් වෙද්දි විද්‍යාඥයින්ට පුළුවන් වුණා මූලද්‍රව්‍යවල නව ගුණාංග හොයාගන්න. ඒ වගේම තමා අලුත් මූලද්‍රව්‍ය හොයාගන්නත් පුළුවන් වුණා. මේ විදිහට අද වෙද්දි හොයාගෙන තියෙන මූලද්‍රව්‍ය ප්‍රමාණය 118ක් පමණ වෙනවා. ඉතින් මේත් එක්ක රසායන විද්‍යාව සම්බන්ධ දැනුම් ප්‍රමාණය වැඩි වෙද්දි මූලද්‍රව්‍යයෙන් මූලද්‍රව්‍යයට වෙන වෙනම මතක තියාගන්න එක වෙන වෙනම අධ්‍යයනය කරන එක පහසු වැඩක් වුන් නැහැ. ඒ නිසා මිනිස්සු පෙළඹුණා මේ තොරතුරු කොටස් වලට වෙන් කරගෙන අධ්‍යයනය කරන්න. මෙතනින් තමයි මූලද්‍රව්‍ය වර්ගීකරණයට මිනිස්සු පෙළඹෙන්න පටන් ගත්තේ. ලැබෝසියල්, ඩෝබයින, නිවුලන්ස්, ලෝදමේය වගේ පුද්ගලයන් විවිධ මූලද්‍රව්‍ය වර්ගීකරණයන් ඉදිරිපත් කළත් මේ හැම එකකම යම් යම් අඩුපාඩු තිබුණා. මේ අතර රුසියානු ජාතික දිමිට්‍රි මෙන්ඩලීෆ් විසින් ඉදිරිපත් කරපු වර්ගීකරණයේ තිබුණු සාර්ථක බව නිසා ඒකට යම් මූලිකත්වයක් ලැබුණා. එයාගේ අදහස වුණේ මූලද්‍රව්‍ය ඒ වගේ පරමාණුක ස්කන්ධ අනුපිළිවෙලට ගත්තාම රසායනික හා භෞතික ගුණවල යම් රටාවක් තියෙනවා කියන එක. පරමාණු ක්‍රමාංකය කියන අදහස පසු කාලීනව ඉදිරිපත් වීමත් එක්ක මේ රටාව තවත් සාර්ථක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් වුණා. මේක තමයි අපි ආවර්තිත වගු විදිහට හඳුන්වන්නේ. දැන් අපි බලමු ආවර්තිත වගු මොන වගේ දෙයක්ද, ඒක කොහොමද අධ්‍යයනයට පහසු වුනේ කියලා. මේ තියෙන නූතන ආවර්තිත වගු. මේ මූලද්‍රව්‍ය හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන් විදිහට පෙළගස්සලා තියෙන්නේ පරමාණු ක්‍රමාංකයේ 1 සිට ආරෝහණය වෙන පිළිවෙලට. ඒ නිසා මූලද්‍රව්‍යවල පරමාණු ක්‍රමාංකය ඒ මගින් ප්‍රෝටෝන ගන්න, ඉලෙක්ට්‍රෝන ගන්න, පරමාණුක ස්කන්ධයේ විචලනය වීම පිළිබඳව දසක් ලබා ගන්න පුළුවන්. උදාහරණයක් විදිහට මේ බෝරෝන් කියන්නේ ආවර්තිත වගුවේ 5 වෙනි මූලද්‍රව්‍යය. ඒ කියන්නේ බෝරෝන් වල පරමාණු ක්‍රමාංකය 5යි. එහෙනම් ප්‍රෝටෝන ගන්න 5යි, ඉලෙක්ට්‍රෝන ගන්නත් 5යි. ඒ වගේම හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම් මූලද්‍රව්‍ය පරමාණු වලට වඩා වැඩි, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන් වලට වඩා අඩු පරමාණුක ස්කන්ධයක් තමයි බෝරෝන් වලට තියෙන්නේ. ඇයි එතකොට මේ මූලද්‍රව්‍ය එක දිගට වමේ ඉඳලා දකුණට නැත්තම් උඩින් ඉඳලා පහළට ලියන්නේ නැතුව වගුවක් වගේ ඉදිරිපත් කරලා තියෙන්නේ? අපි මේ තිරස්පේලි ආවර්ත විදියටත්, සිරස්පේලි කාණ්ඩ විදියටත් හඳුන්වනවා. එක ආවර්තයක තියෙන්නේ තමන්ගේ ඉලෙක්ට්‍රෝන පිල්ල තියෙන බාහිරම ශක්ති මට්ටම. එහෙම නැත්නම් සංයුජතා කවචයේ එක සමාන මූලද්‍රව්‍ය විතරයි. ඒ වගේම ඒ ශක්ති මට්ටම ආවර්තයේ අංකයටත් සමාන වෙනවා. උදාහරණයක් විදිහට පළවෙනි ආවර්තයේ තියෙන හයිඩ්‍රජන් සහ හීලියම් මූලද්‍රව්‍ය දෙකේම ඉලෙක්ට්‍රෝන තියෙන්නේ පළවෙනි ශක්ති මට්ටමේ. ඒ නිසායි මේ මූලද්‍රව්‍ය දෙක පළවෙනි ආවර්තයේ තියෙන්නේ. ලිතියම් සිට නියෝන් දක්වා මූලද්‍රව්‍ය තියෙන්නේ දෙවැනි ආවර්තයේ. ඒ කියන්නේ මේ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන පවතින අවසන් ශක්ති මට්ටම වෙන්නේ දෙවැනි ශක්ති මට්ටම කියන එක. ඒ වගේම මේ සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන කීයක් තියෙනවද කියන එක මත කාණ්ඩ වලට වෙන් කරලා තියෙනවා. සංයුජතා කවචයේ ඉලෙක්ට්‍රෝන 1යි නම් පළවෙනි කාණ්ඩේ, ඉලෙක්ට්‍රෝන 2යි නම් දෙවෙනි කාණ්ඩේ. ඒ විදිහට. නමුත් පොඩි පටලැවීමක් වෙන්න පුළුවන් මෙතෙන්දී. අපි ආවර්ත නම් කරද්දී පළවෙනි ආවර්තය දෙවෙනි ආවර්තය විදිහට හින්දු වරාබ ඉලක්කම් වලින් අංකනය කරනවා. මේ කාණ්ඩ අංකනයේදී රෝම ඉලක්කම් සහ ඉංග්‍රීසි අකුරු වලින් 1A සිට 8A දක්වාත්, 1B සිට 8B දක්වාත් අංකනය කරන ක්‍රමවේදයක් තිබුණා. නමුත් වත්මන් ක්‍රමවේදයට 1A සිට 18 දක්වා හින්දු වරාබ ඉලක්කම් වලින් අංකනය කිරීමේදී 3A ඉඳලා 12 දක්වා අංක ලැබෙන්නේ මේ අතර පවතින D ගොනුවේ මූලද්‍රව්‍ය වලට. අර පටලැවීම වෙන්න පුළුවන් කියලා කිව්වේ මේ තැනදී. මොකද මේ කාණ්ඩංකෙන්, මේ 3 ඉඳලා 12 දක්වා කාණ්ඩංකෙන් ලැබෙන්නේ මූලද්‍රව්‍ය වල අවසාන ශක්ති මට්ටමේ S වගේම ඊට ඇතුළතින් තියෙන D උපශක්ති මට්ටම් දෙකේම තියෙන ඉලෙක්ට්‍රෝන වල එකතුව. ඊට පස්සේ 13, 14, 15, 16, 17, 18 කාණ්ඩවල තියෙන මූලද්‍රව්‍ය පිළිවෙලින් සංයුජතා ඉලෙක්ට්‍රෝන 3ක්, 4ක්, 5ක්, 6ක්, 7ක් හා 8ක් විදිහට පවතිනවා. මේක පටලවා ගන්න එපා. ඒ වගේම අධ්‍යයනයේ පහසුවට අපි මේ මූලද්‍රව්‍ය ගුණ 4කට බෙදාගෙන තියෙනවා. ඒ තමයි S, P, D සහ F ගුණ 4. මේකත් ඉලෙක්ට්‍රෝන සැකැස්ම පෙන්වුම් කරන්න භාවිත කරන්න පුළුවන්. අපි කියවනේ කාණ්ඩවලට බෙදෙන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන තියෙන ප්‍රමාණය අනුව කියලා. ඒ වගේම මේ ගුණ බෙදිලා තියෙන්නේ සංයුජතා ඉලෙක්ට්‍රෝන පිල්ල තියෙන උපශක්ති මට්ටම අනුව. ඉලෙක්ට්‍රෝන අවසාන වශයෙන් පිල්ල තියෙන්නේ ශක්තියෙන් වැඩිම උපශක්ති මට්ටම S නම් මේ මූලද්‍රව්‍ය S ගුණය. ඉලෙක්ට්‍රෝන අවසාන පිල්ල තියෙන ශක්තියෙන් වැඩිම උපශක්ති මට්ටම P නම් P ගුණය. D නම් D ගුණය. F නම් F ගුණය. උදාහරණයක් විදියට මේ තියෙන්නේ ඔක්සිජන් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 1s2, 2s2, 2p4. මෙතනින් පැහැදිලි ඔක්සිජන් පරමාණුවට ඉලෙක්ට්‍රෝන 8ක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රෝටෝනත් 8යි. එහෙනම් පරමාණු ක්‍රමාංකයත් 8යි. එහෙනම් ඔක්සිජන් තියෙන්නේ ආවර්තිත වගේ 8 වෙනි මූලද්‍රව්‍ය විදියට. ඒ වගේම බලන්න සංයුජතා කවචයේ තියෙන්නේ දෙවැනි ශක්ති මට්ටමේ.
එන ඔක්සිජන් තියෙන්න ඕනේ දෙවැනි ආවර්තයේ. ඒ වගේම දෙවැනි ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා. එහෙනම් ඔක්සිජන් අයිති 16 වෙනි කාණ්ඩයට. ඒ වගේමයි ඉලෙක්ට්‍රෝන පිල්ලා තියෙන්නේ ශක්තියෙන් වැඩිම උපශක්ති මට්ටම විදියට ගත්තොත් P උපශක්ති මට්ටම. ඒ නිසා ඔක්සිජන් අයිති වෙන්නේ P ගුණුවට. මේ විදියට ඉලෙක්ට්‍රෝන වින්‍යාසය දිහා බලලා ආවර්තිතාවගේ පිහිරීම කියනා වගේම මේකෙම අනිත් පැත්තට ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය පිහිටලා තියෙන තැන අනුව ඒ මූලද්‍රව්‍යයේ ඉලෙක්ට්‍රෝන සැකැස්ම ගැන කියන්න පුළුවන්. ඒ වගේම ආවර්තිතාවගේ මූලද්‍රව්‍ය පිළිබඳව දැනගන්න පුළුවන් තවත් තොරතුරු කීපයක් බලමු. එකක් තමයි ආවර්තයක වමේන් ලදකුන්ට මූලද්‍රව්‍ය පරමාණු වල සපල නැස්තිකාරෝපණය වැඩි වෙනවා. සපල නැස්තිකාරෝපණය කියන්නේ මේ වගේ දෙයක්. පරමාණුක නැස්තිය ධන ආරෝපිතයි. ඒ වගේම ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. ඒ නිසා පරමාණුක ඉලෙක්ට්‍රෝන පිටල් තියෙන නැස්තිය සහ ඉලෙක්ට්‍රෝන අතර තියෙන ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල නිසා. මීට අමතරව මේ ඉලෙක්ට්‍රෝන ඉලෙක්ට්‍රෝන අතරත් විකර්ෂණ බල ඇති වෙනවා. මොකද සමජාති ආරෝපණ විකර්ෂණය වෙන හින්දා. මේ නිසා දැන් බහු ඉලෙක්ට්‍රෝනික පරමාණුක අන්තිම ශක්ති මට්ටමේ තියෙන ඉලෙක්ට්‍රෝන වලට න්‍යස්තියෙන් දැනෙන්න ඕනේ සත්‍ය නැස්තික ආරෝපණයට වඩා අඩු ආරෝපණයක් තමයි දැන් දැනෙන්නේ. මේ සඳහා බලපාන බහු ඉලෙක්ට්‍රෝනික පරමාණුක ඇතුළත ඉලෙක්ට්‍රෝන වලින් බාහිරම කවචයේ ඉලෙක්ට්‍රෝන න්‍යස්තියේ බලපෑමෙන් ආවරණය කරන සංසිද්ධිය අපි නිවාරක ආචරණයේ විදිහට හඳුන්වනවා. මේ නිවාරක ආචරණයේ හේතුවෙන් න්‍යස්තියෙන් බාහිර ඉලෙක්ට්‍රෝන වලට දැනෙන සමස්ත ආරෝපණය අපි සපල නැස්තික ආරෝපණය විදිහට හඳුන්වනවා. දැන් බලන්න එකම ආවර්තයේ මූලද්‍රව්‍ය හැම එකකම සංයුජතා කවචයට ඇතුළෙන් තියෙන ඉලෙක්ට්‍රෝන ගණන සහ ශක්ති මට්ටම් ප්‍රමාණය එක සමානයි. නමුත් ආවර්තයේ වමේ ඉඳලා දකුණට යද්දී මූලද්‍රව්‍යවල ප්‍රෝටෝන ගණන වැඩි වෙනවා. එතකොට එකම විදිහේ ආවරණයක් තියෙන නමුත් ඇතුළේ තියෙන ධන ආරෝපණ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ නිසා තමයි අපි කියන්නේ එකම ආවර්තයේ වමේ ඉඳලා දකුණට සපල නැස්තික ආරෝපණය වැඩි වෙනවායි කියලා. ඒ වගේම එකිනෙකට සාපේක්ෂව මූලද්‍රව්‍යවල පරමාණුකාරය, අයනිකාරය, අයනීකරණ ශක්තිය, ඉලෙක්ට්‍රෝන බන්ධුතාව, විද්‍යුත් ඍණතාව වගේ දේවල් විචලනය වෙන්නේ කොහොමද කියන විස්තර ගොඩක් අපිට මේ ආවර්තිතාවගෙන් ලබා ගන්න පුළුවන්. ඒ දේවල් ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. ආවර්තයවගේ මූලද්‍රව්‍ය වර්ගීකරණය කරද්දී භාවිත වෙන නම් කීපයකුත් තියෙනවා. අපි පළවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ක්ෂාර ලෝහ විදිහට හඳුන්වනවා. දෙවෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය ක්ෂාර පාංශු ලෝහ විදිහට හඳුන්වනවා. ඒ වගේම 16 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය කැල්කොජන, 17 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය හැලජන සහ 18 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍ය උච්ච වායු, එහෙම නැත්නම් නිෂ්ක්‍රීය වායු විදිහට අපි හඳුන්වනවා. ඩී ගුණුවේ ආරම්භක සහ අවසාන කාණ්ඩ දෙකේ, ඒ කියන්නේ 3 වෙනි සහ 12 වෙනි කාණ්ඩවල මූලද්‍රව්‍ය හැර අනික් ආන්තරික මූලද්‍රව්‍ය විදිහටත්, F කුණුවේ මූලද්‍රව්‍ය ඇතුළු ආන්තරික මූලද්‍රව්‍ය විදිහටත් අපි හඳුන්වනවා. මේ ආවර්තාවගේ වැදගත්කම උනේ අලුතෙන් මූලද්‍රව්‍යයක් හඳුනා ගන්න කලින්ම ඒ මූලද්‍රව්‍යයේ ಗುಣ පුරෝගතණය කරන්න හැකියාවක් තිබීම. ඒ කියන්නේ මේ ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන පරමාණුවක් නම්, මේ ප්‍රෝටෝන ගන්න තියෙන පරමාණුවක් නම්, ඒක ඉලෙක්ට්‍රෝන ගන්න මේකයි, ආවර්තාවගේ කාණ්ඩය සහ ආවර්තය මේකයි කියලා හඳුනා ගන්න පුළුවන්. එහෙම හඳුනාගත්තට පස්සේ ආවර්තාවගේ ඒ කාණ්ඩය සහ ආවර්තයේ තියෙන අනිත් මූලද්‍රව්‍යත් එක්ක සංසන්දනාත්මකව බලලා ඒ මූලද්‍රව්‍ය රසායනික ගුණ සහ භෞතික ගුණ පිළිබඳව සංසන්දනාත්මකව උපකල්පනය කරන්න පුළුවන්. ඉතින් මේක තමයි ආවර්තාවගේ සම්බන්ධ කතාව. ඉතුරු කොටස් අපි ඊළඟ වීඩියෝස් වලදී කතා කරමු. Subscribe කරලා එකතු වෙන්න Chemistry Official අපේ YouTube channel එකත් එක්ක bell icon එක click කරලා all කියලා select කරන්න. එතකොට ඔයාලට පුළුවන් අපි වීඩියෝ එක upload කරගාම ඒ ගැන දැනගන්න.